අයිබෝන් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ලලිතුත් අනුෂත් සිල්වෙති නඩුවෙන් නිදොස් කොට නිදහස්. බස්නාහිර හැර අනිත් පළාත්වල පාසල් අරිනවාද නැද්ද? තීන්දුව අද. කොරෝනාවෙන් කොළඹ අනතුරේ ප්‍රදේශ සම්වන්න ජනතාවට අනතුරු ඇඟවෙයි. 77,000ක් නිවෙස්වලම නිරෝධායනේ. එළියට යන්නත් බෑ පිට අයට ඇතුළට එන්නත් බෑ. කොරෝනාව අස්සේම කුඩු බිස්නස් කරන්නන් සොයා විශේෂ මෙහෙයුම්. කටුනායක ගුවන්තොටේ දෙවන පර්යන්ත ව්‍යාපෘතියේ වැඩ අගමැති මහින්ද අරඹයි. ඇමරිකාවේ පාසල් ළමුන් අතර කොරෝනා සීඝ්‍රයෙන්ම පැතිරෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. සිල්රිදි නඩුව සම්බන්ධයෙන් වරදකර වූ වසර 3ක සිරදඩුවම් හා දඩ මුදල් ලියම වී අපමත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා. අභියාචනා අධිකරණය මෙම නියෝගයේ සිදු කළේ තමන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් ගොනු කර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි. කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා බේරත්න යන විනිසුරුවරියන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලකුයි මෙම තීන්දුව ලබා දුන්නේ. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ පෙත්සම් කරුවන් සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු පුළුල් ලෙස විග්‍රහ කිරීමෙන් අනතුරුව තීන්දුව ලබා දුන් බවයි. මෙම නඩුවේ අභියාචකින් ඉදිරිපත් කළ සාක්ෂි හා ලේඛන විශ්ලේෂණය කිරීමේදී ඔවුන් වංක සාවත්‍ය පරිහරණය කිරීමක් සිදු කළ බවට තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවන බව විනිසුරුවරිය සඳහන් කළා. සාවද්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධිචෝදනා තුන සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසද නියෝග කළා. තීන්දුවේ පිටපතක් වැඩිදුර කටයුතු සඳහා කොළඹ මහාධිකරණය වෙත යොමු කරන ලෙසද නියෝග කෙරුණා. 2015 වසරේ ජනාධිපතිවරණයේ පැවති සමයේ විදුලි සංදේශන නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් වැය කර දිවයිනපුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා ඉක්ුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණා. එම චෝදනාවන්ට වරදකරුවන් කරමින් ඔවුන් 2017 වසරේ සැප්තැම්බර් මාස 7 වනදා බරපතල වැඩ සහිතව වසර 3ක සිරදඬුවම් හා දඩ මුදල් කොළඹ මහාධිකරණය මගින් නියම කළා. මෙම දඬුවම් නියම කර ඇති ආකාරයේ නීතියට පටහැනි බවත් එම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලමිනුයි ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් අභියාචනා අධිකරණයේ හමුවේ අභියාචනා පෙත්සම් ගොනු කර තිබුණේ. එම පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුයි අභියාචනා අධිකරණයේ ඔවුන් නිදොස් කොට නිදහස් කරමින් තීන්දුව අද ප්‍රකාශයට පත් කළේ. ලොකු විශ්වාසයක් තිබුණා අධිකරණයක් තුලින් සාධාරණයක් අපිට ඉෂ්ට වෙයි කියලා. මා දකින්නේ අද සම්පූර්ණයෙන්ම අපිට තිබුණු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම උදෙක්ම මේ පුද්ගලයන් දෙන්නෙකුට කරපු දෙයක් නෙමෙයි රාජ්‍ය සේවයටම කරපු උදව්වක්. ඒකට ප්‍රධානම කාරණේ අපිට දෙන ලද තීන්දුවෙන් පසුව රාජ්‍ය සේවය බොහෝ වෙලාවට අකර්මණ්‍ය වුණා. ඒක අපි දැක්කා. පසුගිය අවුරුදු 4-5 කාලයේ ඇතුළත රාජ්‍ය සේවකයෝ බය වෙලා හිටියේ තීරණ ගත්තේ නැහැ රාජ්‍ය සේවය සම්පූර්ණයෙන් කඩා වැටීමකට ලක් වෙලා තිබුණා. නමුත් මම හිතනවා අද ගරු අභියාචන අධිකරණයේ ලබා දීපු තීන්දුවෙන් සමස්ත රාජ්‍ය සේවකයන්ට කොළේ එළියක් දැල්විලා තියෙනවා. තමුන් නිවැරදිව අවංකව තීරණ ගත්තොත් තමන් ආරක්ෂා කරන්න අධිකරණය සැදී පැහැදී ඉන්නවා කියලා. මෙන්න දැන් ලැබුණු පුවතක්. බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල සියලුම පාසල් ලබන 23 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ සියලුම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු මේ අනුව ආරම්භ කෙරෙනු ඇති. එහෙත් බස්නාහිර පළාත් මායිම්වල පදිංචි සිසුන්ට වෙනත් පළාත්වල පාසල්වල අධ්‍යාපන ලැබීම සඳහා ගමන් කිරීමට අවසරය හිමිවන්නේ නැහැ. බස්නාහිර පළාත හැර දිවයිනේ සිසු පාසල්වල පළාත්වල පාසල් යළි ආරම්භ කිරීමේ දිනවකවානු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අද දිනේදී ප්‍රකාශයක් සිදු කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
පවත්නා තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ පාසල් යළි ආරම්භ කිරීම ප්‍රවාද වන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. බස්නාහිර පළාතේ පාසල් යම් කිසි ආකාරයක් ප්‍රමාද වීමක් ඇතිවීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. නැවත ආරම්භ කිරීම බස්නාහිර පළාත හැරුණු කොටගෙන සෙසු ප්‍රදේශ දක්වා ඇති දිනයන්ට බොහෝ දුරට ලබන සතියේ විවෘත වීමටයි කතා කරගනු ලැබුවේ. නමුත් අධ්‍යාපන අමාත්‍යතුමා දුදෑසනමය ස්ථිර කිරීමක් කරනු ලබයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එෙහිදී ඇති වූ තවත් කාරණාවක් තමයි අර දුරස්ථ අධ්‍යාපනයේ පිළිබඳව කතිකාවක් පැමිණියා. විශේෂම අධිකරු ජනාත්තුමා උපදෙස් ලබා දුන්නේ ඔන්ලයින් කියන එක සම්බන්ධයෙන් කතා කරා. විශේෂයෙන්ම සියලුම අයවලුන්ට මේ සමැදිව දැනුවත් කරලා කිරීමක් කළ යුතුයි කියන යන්න. ඉතින් මම හිතන්නේ සමැදිවත් උත්තර දෙයි. මේ මියෑම් බැලුවම් පස්සේ පසුගිය දින කීපෙදී වාර්තා වුණා සමහර නිවෙස්වලට වී සිටියේදී මියෑම් සම්බන්ධයෙන් මිය ගිය අයවලුන් අතරමුත් බහුතරයක් වාර්තා වන්නේ නිදන්ගත රෝග නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් මිය ගිය අයවලුන්. ඉතින් නිවෙස්වල මිය යාමට ඇත්තටම තරම් තමුන්ගේ පවුලේ සමාජයකෙක් තබා ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. මේ වගේ නිදන්ගත රෝග තිබෙන අයවලුන්ට පරිස්සම් වෙන්න කියලා මම හිතන්නේ ලංකාවට පැමිණීමට ප්‍රථම උනත් පිටරටවලදී මේක කිව්වා. ඉතින් එහෙම තත්ත්වයක් තිබෙනවා බඩ දැනුම් දිලක් තිබෙනවා වහම ගිලන් රටයක් ගෙන්නගෙන වුන් රෝහල්ගත කරන්න කියලා. ඉතින් ඒ ක්‍රියාවලියට යොමු වන්න කියන එක අපගේ ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලා සිටුන ලබනවා. මේ වන විට කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයෙන් බැවින් ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. ඊයේ දිනය තුල නව ආසාදිතයින් 327 දෙනෙකු හඳුනා ගැනුණා. මරණ 3ක් වාර්තා වුණා. ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 327 දෙනාකෙන් 157 දෙනෙකුම වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයේ 111 දෙනෙකු සහ රත්නපුර ප්‍රදේශයේ ආසාදිතයන් 6 දෙනෙකුද ඊට ඇතුළත්. මිනුවන්ගොඩ ඇඟලුම් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3059ක්. පෑලියගොඩ මත්සබලඳපොළ පොකුරෙන් ආසාදිතයන් 11830 දෙනෙකු වාර්තා වනවා. මේ අනුව ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 18402ක්. ඉන් 12587 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටිනවා. ප්‍රතිකාර ලැබමින් සිටින සංඛ්‍යාව 5746ක්. ඊයේ මියගිය තුන් දෙනාද සමග මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 69ක්. අද උදැසන වන විට පුද්ගලින් 377 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ආසාදිතයන් කඩිනමින් හඳුනා ගැනීමේ ඇන්ටිජන් රැපිඩ් පරීක්ෂණයද ඊයේ ආරම්භ වුණා. පළමු පෙළ ආශ්‍රිතයන්ට සැක සහිත රෝගීන්ට සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ආදී වශයෙන් විවිධ කාණ්ඩ සඳහා මෙම පරීක්ෂණ සිදු කෙරෙනවා. මෘතදේහවල කොවිඩ් වෛරසය අන්තර්ගතද යන සෙවීමේ පරීක්ෂණද ඊට අයත්. කොවිඩ් වසංගතය හමුවේ වුද ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. ආරක්ෂාකාරීව තරඟයේ පැවැත්වීමට සෞඛ්‍යංශ සියලු පියවරකින් ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සම්බරවීර මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයත් ක්‍රිකට් ආයතනයත් විසින් සාකච්ඡා කරමින් සකස් කරගත් ක්‍රමවේදයක් තුලින් තමයි මේ ක්‍රිකට් තරගාවලිය පවත්වන්නේ. ඒ තුල්දී විදේශවල සිට පැමිණෙන ක්‍රීඩකින් වගේම ක්‍රීඩකින්ගේ සහාය කණ්ඩායම් ඒ වගේම විදේශීය ජනමාධ්‍ය වගේ කණ්ඩායම් ලංකාවට පැමිණෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකිකයනුත් මේ ක්‍රිකට් තරගාවලිය සඳහා යම් උදායකත්වයක් දක්වනවා. මේ තත්ත්වය යටතේදී විදේශවල සිට පැමිණෙන සියලුම දෙනා PCR පරීක්ෂණ දෙකක් අවම වශයෙන් කර එහි ප්‍රතිඵල නෙගටිව් ප්‍රතිඵල සමග පැමිණිය යුතුයි. ඒ වගේම ගුවන්තොටුපළට පැමිණි පසු නැවත PCR පරීක්ෂණ කරනවා. එතැන් සිට ක්‍රමානුකූලව නිශ්චිත කාලපරාසයක් තුල නැවත නැවතත් PCR පරීක්ෂණ සිදු කරමින් පැමිණෙන සියලුම දෙනා COVID-19 ආසාදිතින් නොවන බවට තහවුරු කරගෙන තමයි කටයුතු කරන්නේ. එක කණ්ඩායමක් තවත් කණ්ඩායමක් සමග මිශ්‍ර නොවන ආකාරයට නවාතැන් ලබා දීම, ඒ වගේම ඔවුන්ගේ ව්‍යායාම කටයුතු, ඊළඟට ක්‍රීඩා පුහුණු කටයුතු සහ ඊළඟට ක්‍රීඩා තරඟවලට සහභාගී වීම. ඒ නිසා හදිසියවත් යම්කිසි දෙයක් COVID-19 ආසාදිතයක අපිට හමු වුණොත් මේ පැමිණෙන අය අතරේ ඒ තුලින් මේ ක්‍රිකට් තරඟවලියට බාධාකින් තොරව පවත්වා ගැනීම සඳහා එය මනාවින් දායක වෙන විදිහට තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. හැබැයි මේ තරගාවලිය පවත්වනකොට එක දේශීමාවක් තියෙනවා. ප්‍රේක්ෂකයන්ට සහභාගී වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. වීඩියෝ තාක්ෂණය හරහා තමයි සිළුම දෙනාට නරඹන්න සිද්ධ වෙන්නේ. හැත්තෑ හත් දහසක් නිවෙස් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඔවුන්ට කිසිදු හේතුවකට නිවසින් බැහැරවීමටත් වෙනත් අයට ඇතුළුවීම තහනම් හුදකලා ප්‍රදේශවල නිරෝධායන නීති කඩනය සොයා අද දිනේද ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාත්මකයි යාචකයන් ගැන අද දිනේද මෙහෙයුම් සිදු කරන බව පොලිසිය අවධාරණය කරනවා තවදුරටත් පොලිස් බල ප්‍රදේශ 24ක් ආශ්‍රිතව නිරෝධායන නියෝගය හුදකලා කිරීමට අදාළව ක්‍රියාත්මක වෙනවා ඒ නිසා ඒ ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා දැන් මෙතෙක් කල දින ගණනාවක් ඔබ නිවසේ රැඳී සිටියා සංචාරණයේ සීමා කරමින් සහයෝගය දැක්වුවා ඒ ආකාරයටම ඉදිරියේදීත් අපිට තවත් දින කීපයක් සංචාරණයේ සීමා කරමින් සහයෝගය දක්වන්න එහෙම සහයෝගය දැක්වුවොත් ඔබගේ ප්‍රදේශයෙන් නැත්නම් ඔබේ නිවස පිහිටි කලාපෙන් ආසාදිතියෝ බිහි වෙන්නේ නැත්නම් ඉතා ඉක්මනින් මෙම හුදෙකලා නියෝගය ඉවත් කිරීමට හැකියාවක් ලැබෙනවා එය විශේෂයෙන්ම මතක තබා ගන්න කෙසේ වෙතත් මෙම හුදෙකලා කරන ලද ප්‍රදේශවල ජනතාව බහුතරයක් ඉතාම හොඳින් නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන බවට ඊයේ බුද්ධි වාර්තා බුද්ධ්‍යාංශ වාර්තා කරා කෙසේ වෙතත් ඉතාම සුළුතරයක් මේ ආකාරයට කටයුතු නොකරමින් හැසිරෙන බවට අනාවරණය වුණා ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපය තුලත් ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා සංඥා ලාම්පු අසල හන්දිවල යාචකීන් ලෙස පෙනී සිටමින් යාචක මාපියාවක යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධ්‍යාංශ මගින් කරන ලද සමීක්ෂණයෙන් අනාවරණය වුණේ කොළඹ නගරයේ සංඥා ලාම්පු අසල ඒ වගේම හන්දි අසල සිටින පුද්ගලයන්ගෙන් 95%කටත් වැඩි පිරිසක් සැබෑ නැතිබරිකම සහිත යාචකීන් නොවේ ඔවුන් ව්‍යාපාරික රැකියාවක යෙදෙන අය බවට මේ නිසා එම අය අත්අඩංගුවටගෙන නඩු පැවරීමට තීරණය කර තිබෙනවා ජාතික මම්මාවත් පනතේ ඇති ප්‍රතිපාදන අනුව කොරෝනා ව්‍යසනය හමුවේ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සැලැස්මකට අනුව සිදුවන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අයවැය විවාදයේ සුපුරුදු පරිදි අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. විවාදයේ පැවැත්වෙන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියා. කාර්යසාධකය විදේශ අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා කොවිඩ් ඒ බලකාය විසින් නියම කරනවා දැනට අපේ තියෙන ධාරිතාව මෙච්චරයි. ඒ අනුව ඒ ප්‍රමාණයක් තමයි ගෙන්න ගන්න වෙන්නේ. ඒ වගේම අපි ගුවන් යානා 10ක් යවලා එකපාරට ගෙන්න ගන්න බෑ. ඒ රටවල් වල ඒ ගුවන් යානා බැස්වීම ඒවා නිරෝධායනේ ඒ පිළිබඳ ඒවායේ යම් යම් මඟ පෙන්වීම් තියෙනවා. එවැනි සීමාවන් තියෙනවා. අනිවාර්යයෙන්ම වෙන්නේ පිටරටින් එන අය නිරෝධායනයට ලක් කළ යුතුව තිබෙනවා. එයා අපිට අතාරින්න බෑ. අපි පුළුවන් තරම් පිරිස ගෙනීමට කටයුතු කරනවා ටිකට් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ ඒවා කාර්යාංශයෙන් ලබා දෙනවා දෙවෙනි කොවිඩ් රැල්ලත් එක්කම අද විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකවල හටිය ඇතුලේ ඉන්න අය ගොඩක් අය නිරෝධායනයට ලක් වෙනවා ඉතින් ඒ නිසා ඒ පිළිබඳව තියෙන ඉඩ පහසුකම් පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා නමුත් දැන් ක්‍රමක්‍රමයෙන් ඒ අය ගෙන්නනවා ඔබතුමා කියනපද එකවරම මේ අය ගෙන්වීමේ ප්‍රායෝගික හැකියාවක් නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2021 අයවැය ජනතාවට සහන සලසන අයවැයක් බව මැති ඇමතිවරුන් පවසනවා. සෑම ශේෂ්ත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කරමින් එය සකසා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අය යෝජනා තුළ කිසිම කෙනෙකුට අලුතින් කෑ ගහන දෙයක් ඇති වෙලා නැහැ. ඉතාම වැදගත්. ඒ නිසා කෙනෙකුට නොදැනෙන ආකාරයෙන් රාජ්‍ය ආදායම උපයා ගැනීම, කාටවත් බරක් නොවන ආකාරයෙන් රාජ්‍ය ආදායම උපයා ගන්න යෝජනා කිරීමත් තමත් වැදගත්. ඒ වගේම අපි මේ පහු කරන්නේ ලෝකේ ඉතාම දරුණු ප්‍රසංගත සමයක්. එවැනි යුගයක මෙවැනි රජයක වගකීම් ඉෂ්ට වෙන ආකාරයේ යෝජනාවලියක් ඉදිරිපත් කිරීම මම දකින්නේ ඉතාමත් ඉහළ මූල්‍ය කළමනාකරණයක් සහ ශක්තිමත් ඉදිරි ගමනක් පිළිබඳව. ජනතාවට බරපතල නැහැ මේ අයවැය සංවර්ධිත අයවැයක් මේ රටේ වැව් හදන්න පාරවල් ටික හදන්න නිවාස හදන්න ජල සම්පාදනය සඳහා කෘෂිකාර්මී වැඩි දියුණු කරන්න මේක සංවර්ධනය කරන්න කරපු අයවැයක් මේක බංකොලොත් යන්නේ ඉන්නේ ලබන අවුරුද්ද තම ශාස්ත්‍රීය අවුරුද්දක් වෙනවා අපේ රටේ කෘෂිකර්මාන්තය දියුණු වෙනවා ධීවර කර්මාන්තය දියුණු වෙනවා නිෂ්පාදනයේ හැම අංශයකම වැඩි වෙනවා රැකියා නියුක්තිය
වැඩි වෙනවා ඒ වගේම අපේ රටේ යටිසල පහසුකම් තාම ඉහළින් සංවර්ධනය වෙනවා රට ගොඩනගන්න හදාපු තාම සාර්ථක අයවැයක් විස්සෙදිත් පෙල්ුණා විස්සෙදි තමන්ගේ කණ්ඩායම ආරක්ෂා කරගන්න බැරි වෙච්ච සදිත් ප්‍රේමදාස මැතිතුමාලා ඔන්න මේ අයවැයේදී අනිවාර්යයෙන්ම ෆේල් වෙනවා ඒක ඉතාමත්ම දරුණු ප්‍රහාරයක් බවට විපක්ෂයට මූණ දෙන්න සිද්ධ වෙනවා ඒ තමයි තවත් විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂේ එහෙම නැත්නම් ওই සමගි ජන බලවේගයේ එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු මේ ජනතාවාදී අයවැයට සම්පූර්ණම සහයෝගය දෙනවා කොරෝනා අතරේ මද්‍රව්‍ය ජාවාරමේ නිරත වීමට උත්සාහ දරන අය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා නිරෝධානීය වෙමින් සිටින ප්‍රදේශවල පවුල් හා පොලිස් නිලධාරීන්ගේ පවුල් වෙත වියලි ආහාර බෙදා දීමේ වැඩපිළිවෙලක් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරුණා. එමෙන්ම අඩු ආදායම් ලාභීන් සඳහා ආහාර ද්‍රව්‍ය බෙදා දීමද සිදු කෙරෙනවා. කැලණිය ප්‍රදේශයේ නිරෝධානීය වෙමින් සිටින පවුල් සඳහා මෙසේ වියලි ආහාර ලබා දීම සිදු කෙරුණා. පෞද්ගලික අංශයේ සහාය මේ සඳහා ලැබී තිබෙනවා. මද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් මැටලීම් වල යම්කිසි අඩාල වීමක් මේ නිරෝධායන කාල සීමාව තුළ සිදු වෙලා තියෙන එකට හේතුව බන්ධනාගාර තුලත් ඒ වගේම පොලිස් ස්ථාන තුලත් මෙසක්කරු රඳවා ගැනීමට ප්‍රායෝගික අපහසුතාවක් ඇති වෙලා තියෙනවා. නමුත් ඒ තත්වයෙන් අයිතු ලෙස ප්‍රයෝජන අරගෙන ඉවරලා නැවත වතාවක් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරපු පුද්ගලයා සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන්ගේ සොකීය කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කරන සූදානම් වෙනවා නම් ඒ සම්බන්ධව දැඩිව නීති ක්‍රියාත්මක කරන කටයුතු කරනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවන පර්යන්ත ව්‍යාපෘතියේ වැඩ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ කෙරුණා. ඒ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටු කරමින් 2014 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් තොටුපළේ දෙවන අදියරේ කටයුතු ආරම්භ වුණා. එහෙත් යහපාලන රජයේම ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම ප්‍රමාද කළා. එහෙතුෙනුයි මෙහි වැඩ යලි ආරම්භන බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කිරීමට සිදු වූයේ. එම පොරොන්දුව ඉටු කරමින් කටුනායක ගුවන්තොටුපළ පරයන්ත දෙක ව්‍යාපෘතියේ වැඩ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් ආරම්භ කරන ඒ ඓතිහාසික මොහොතයි එළඹ තිබෙන්නේ. ඒතුමාගේ 75 වන ජන්මදිනයට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්ති සැමරුමට සමගාමීවයි. වසර 3කින් මෙහි වැඩ අවසන් කිරීමට නියමිතයි. ජයිකා ආයතනයේ ඊට අරමුදල් සපයනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කොවිඩ් ව්‍යාප්තියත් සමග අපහසුතාවට පත්ව සිටින අපේම සහෝදර ජනතාවට සහන සැලසීම ආරමුණු කරගනිමින් ස්වාධීන රූපවාහිනිය ආරම්භ වූ මනුෂ්‍යත්වයේ සත්කාරය අඛණ්ඩව ක්‍රියාත්මකයි. 3601 සිංහ සමාජය මේ සඳහා අප සමග අත්වැල් බැඳගෙන සිටිනවා. අද දිනේම කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත චමිත් විධානගමගේ. ස්වාධීන රූපවාහිනි බාධචාලයේ මනුෂ්‍යත්වයේ සත්කාරය සමගින් දිස්ත්‍රික් 3601 සිංහ දිස්ත්‍රික්කයේ අත්වැල් බැඳගෙන අද දවසේ අපි මනුෂ්‍යත්වයේ සත්කාරය තවත් අධියරක් ක්‍රියාත්මක කරන්නේ හංවැල්ල ප්‍රදේශයේ. මීට පෙර අපි විවිධ වැඩසටහන් සිංහ සමාජයේ නැත්නම් දිස්ත්‍රික් 3601 සිංහ දිස්ත්‍රික්කයේ සමගින් එකතු වෙලා සිදු කරන ලැබුවා. අද දවසේත් තවත් අධියරක් මේ විදිහට හංවැල්ල පුරවරේ ක්‍රියාත්මක කරන්නේ කොරෝනා මේ දෙවැනි රැල්ල ක්‍රියාත්මක වෙද්දී මේ ඔස්සේ අසරණ වුණු මේ පීඩාවට පත් වුණු මිනිසුන් සොයාමින් ඔවුන්ට පිහිටක් වෙන්න ඔවුන්ට සරණක් වීමේ බලාපොරොත්තු සහිතව තමයි අද දවසේ මේ කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ. මේ කටයුත්තට දැවැන්ත ශක්තියක් එකතු කරන අපේ සිංහ අමල් පුස්සල්ලගේ මැතිතුමන් සමගින් කතා කරන්න සූදානම් වෙන්නේ. එතුමන් සිංහ සමාජයේ පළමු උප සිංහාධිපති සිංහ අමල් පුස්සල්ලගේ මැතිතුමන්. අද දින මෙම සමාජ සත්කාරය විවිධ අංශෝස්සේ විහිදී ගිය එකක්. වියලි සලාක වලින් නිරෝධායනයට ලක් වෙලා ඉන්න ජනතාවට විශාල සහනයක් දෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රදේශයේ පොලිස් ස්ථාන මුල් කරගෙන විවිධ ආරක්ෂිත ඇඳුම් ආරක්ෂිත උපකරණ රාශියක් පිරිනමන්න අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රදේශයේ MOH ස්ථානයට ඒ වගේම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුල් කරගෙන මෙම සත්කාර කිරීමට තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය අගමහා පඬිත නාපානේ ප්‍රේමසිරි ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 22 වනදා කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා.
ආදාන පූජෝත්සවය පැවැත්වෙන්නේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි. හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේ සිටයි අපි මේ සම්බන්ධ වෙන්නේ. අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අගමහා පඬිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක හමුදුරන් වහන්සේට ඒ අවසන් ගෞරව දක්වන්නට ඒ ශ්‍රී දේහ දැක බලා ගන්නට විශාල පිරිසක් මේ වන විටත් මේ විද්‍යාසාගර පිරිවෙන වෙත පැමිණෙමින් සිටිනවා. මෙරට සංඝ සසුන බබලවාලන්නට පුබුදුවාලන්නට මහා මෙහෙවරක් කළ යතිවරයන්න් වහන්සේ නමක් විදිහට නාපාන පේමසිරි අපේ හාමුදුරන් වහන්සේව අපිට අවිවාදෙන් හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ නිසාම උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්නට විශාල පිරිසක් මේ මොහොත වන විටත් ඒ නිරෝධායන නීති සෞඛ්‍ය කටයුතු ඒ සියල්ලට මුල් තැන දෙමින් ඒ ආරක්ෂාව සලසා ගනිමින් මේ ස්ථානයට පැමිණෙන ආකාරය දැක බලා ගන්නට පුළුවන්. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යාහන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවට පත්වෙනවා. යලි තමුවෙමු පැයෙන් පැය පුවත් සමගින් සුබ දවසක්.